අයිබෝවන් මම ගයත්‍රි එදිරිමාන්න මගේ තාත්තා ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න එයා 1950-60-70 දශකවල සිනමාවේ වේදිකාවේ ගුවන් විදුලියේ හිටපු දක්ෂ රංගන ශිල්පියේ ඒ කාලේ සිංහල සිනමාවේ ප්‍රථම ශූරයා කියලා තමයි එයාට හැමෝම කියලා තියෙන්නේ ඒ 1959 විතර මේ තාත්තා රඟපාපු ප්‍රධාන චරිතයේ සූර්ය චිත්‍රපටියේ ඒකේ කාලේ ලොකු හිට් එකක් වෙලා තිබුණා ඒ කාලේ තිබිච්ච හොඳ ජනප්‍රිය චිත්‍රපටියක් ඒක ඊට පස්සේ තාත්තා ළඟනින් දායකුණා නළඳන මහරහන් ස්ත්‍රිය අත්න පූජා වීර විජය ලාදළු වගේ චිත්‍රපට 25-27 වගේ රඟපාලා තියෙනවා පොඩි පොඩි චරිතත් ගරු රඟපෑමුත් එක්ක ඒ වගේම ගුවන් විදුලිය නාට්‍ය රසකට දායක වෙලා තියෙනවා තාත්තාගේ මුල්ම රංගනය වුණේ වේදිකාවේ එතනින් පටන් ගත්ත ගමන තමයි දිගටම ටෙලි නාට්‍ය දක්වා ඒ රංගනය පරාසය දික්ුණේ තාත්තා කරපු ප්‍රධාන චරිතය කරපු ටෙලි නාට්‍යයක් තමයි රන්මසු යන ඊට පස්සේ ඔය පොඩි පොඩි ටෙලි නාට්‍ය වගේක් කරා කබලත් ලිපත් නවෝදය කරුණලු වගේ ඒවා ටිකක් අර එක එක කම්පැනිස් වලින් මොන හරි කරපු නාට්‍ය වගේ ඉතින් තාත්තා ටෙලි නාට්‍ය වලින් ගොඩක් දුර යන්න හම්බුන්නේ ලොකුවට කරේ ඒ රන්මස් වෙන ටෙලි නාට්‍ය තමයි තාත්තාගේ ජීවිතය අත්දැකීම් තාත්තාගේ ජීවිතය ගැන අපි පොතක් එලි දැක්කුවා 2021 දෙසැම්බර් මාසේ ඒක ලිව්වේ ෂෝන් මැක්ස්මස් දිසානායක කියන රචකයා ඒක ඇල්ෆ්‍රඩ් නම් සූරයා කියන නමින් තමයි අපි එලි දැක්කුවේ ඒ පොත මිලදි ගන්න තියෙනවා සරසවි පොත්හල් වල සූරස පොත්හලේ තියෙනවා ඒ පොතේ අපි තාත්තගේ ජීවිත කතාව කුඩා කාලේ පටන් තාත්තා කොහොමද සිනමාවට ආවේ එයාගේ අත්දැකීම් අපි දන්න දේවල් ලිව්වා ඒ වගේම පරණ වැදගත් වටිනා පින්තූරත් මට ලැබිච්ච විදිහට මම ඒ පොතට ඇතුළත් කරා ඒකේ මොකක් හරි වැදගත්කමක් තියෙයි ඒ කියන්නේ සිනමාව ගැන හදාරන කෙනෙකුට තාත්තගේ චරිතය එයා ගොඩනගාගත්ත හැටි එයා හිතපු හැටි ඒ වගේ දේවල් අධ්‍යයනය කරන කෙනෙකුට ඒක පිටුවහලක් වෙයි කියලා මං හිතනවා වැදගත් සටහන් ගොඩක් තියෙනවා ඒකේ තාත්තා සම්බන්ධව සිනමාව සම්බන්ධ ඒ කාලේ තාත්තා එක්ක මූලිකව පටන් ගෙන තිබුණ ඩොමී ජයවර්ධන වගේ කට්ටිය එකතු වෙලා හෙළ නළු නිදි හවුල කියලා ඒ ඒ හවුල කොහොමද ක්‍රියාත්මක වුණේ පටන් ගත්තේ ඒගොල්ලෝ කොහොමද අප කැප වෙලා වැඩ කරේ කියන එක ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කරන්න ඒ අය කොච්චර දායක වුණාද කියලා ඒවට අදාළ ලියකියවිලි එක පවා ඒ පොතේත් මම ඇතුළත් කරලා තියෙනවා අද ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කරන්න ඒ කාලේ හිටපු ඒ නළුනිලි යෝ ඒ කට්ටිය ඒ නෙල්හෙල නළුනිලි හවුල කියන නළුනිලි හවුල කියන මේ සංවිධානයෙන් කොච්චර දායකත්වයක් ලබා දීලා තියෙනවද කියලා නොදන්න අයට දැනගන්න පුළුවන් මගේ අරමුණ නම් මැකීගෙන යන තාත්තගේ නම එයාගේ කලා කටයුතු එයාගේ සිනමා නිර්මාණ හැකි පමණ අනාගත පරපුරවිත රැගෙන යාමයි තාත්තගේ උපන් දිනය දවසට තාත්තා මිය ගිය දවස සිහි කරලා සිනමා පත්‍රයක යම්කිසි සටහනක් එයාව මතක් කරලා ලියන්න රූපවාහිනී චැනල් එක එයා ළඟපෑපු චිත්‍රපටයක් පෙන්වන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔහු පිළිබඳ මතකය අවදි කරවන්න ඉඩකඩ සලස්සන්න ඒක මගේ යුතුකමක් කියලා තමයි මම හැත්තටම හිතන්නේ
ඇල්ෆ්‍රඩ් ඩෙග්‍රිමාන් කියන චරිතයෙන් ගත හැකි දේවල් ගොඩක් තියෙනවා. හැමෝම හම්බුනාම ඉතින් කතා කරනවා තාත්තා හරි දක්ෂයි නිහතමානී පොළොවේ පය ගහලා ජීවත් වෙච්ච චරිතයක් හැමෝටම උදව් කරපු චරිතයක්. ඉතින් ඒ වගේ වහනකොට ලොකු අභිමානයක් තාත්තා පිළිබඳ ලොකු ගෞරවයක් ආඩම්බරයක් අපට ඇති වෙනවා. එයාගේ දරුවෙක් වීම පිළිබඳවත් මං ගොඩාක් ආඩම්බර වෙනවා. ඒ කියන්නේ ඒ ටිකම ඇති වගේ කවුරු හරි තාත්තා ගැන කිව්වම ඔයාගේ තාත්තා මේ වගේ කෙනෙක් කියලා කිව්වම ඇත්තටම දරුවෙකුට ඒක ලොකු ආවරණයක් වගේ. මගේ තාත්තා මට ජීවත් වෙන්න ඉඩකඩ සලසලා දීලා තියෙනව නේද? ඒ කියන්නේ කාගේවත් අපුව අරයගේ මෙයාගේ තාත්තා මෙහෙමයි අරයගේ තාත්තා මෙහෙමයි කියලා කියනවට වඩා මෙයාගේ තාත්තා හිටපු නළුවෙක් මෙයා හරි හොඳ මනුස්සෙක් චරිතය රැකගෙන හරි අභිමානයෙන් හිටපු කෙනෙක් මෙච්චර වැඩ කරලා තියෙනවා මේ වගේ අනිත්‍යට උදව් කරලා තියෙනවා කියන දේවල් කට්ටිය කියනකොට ඔයාගේ තාත්තා හොඳ යාළුවෙක් අපේ හොඳට කතා කරලා බහ කරලා තියෙනවා කියලා තාත්තගේ රසිකයෝ තාමත් ඉන්නවා මේ පොතෙන් පස්සේ. සෑහෙන මට කතා කරලා මාත් එක්ක සුහදව ඔය මූණු පොතේ එහෙම කතා බහ කරන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ තාත්තගේ ෆොටෝස් මට එවනවා තාත්තා ගැන. ඉතින් ඒ කාලේ තිබිච්ච පත්තරවල ෆොටෝ පින්තූර කෑලි ඕවා මට එවනවා කතා බහ කරනවා. ඒගොල්ලටත් ලොකු දෙයක් ටිකක් අනේ මෙයාගේ දරුවෙක් අපිත් එක්ක හොඳට කතා කරනවා නේ කියලා තියෙන එකත් ඒගොල්ලටත් හරි සතුටක්. ඉතින් ඒගොල්ල සමහර වෙලාවට කියනවා අනේ ඔයත් තාත්තා වගේමයි මේ හොඳට කතා කරනවා මේ සමහර අය දැක්කම කියනවා ඔයා තාත්තා වගේ තමයි කියලා. ඉතින් ඒව තමයි දරුවෙකුට අහන්න දකින්න ලැබෙන තාත්තා කෙනෙක් එක්ක අහන්න දකින්න ලැබෙන්න අපි ආස කරන දේවල්. මං හරිය සතුට වෙනවා ඒ වගේ දේවල් අහනකොට. මට ආයි තාත්තා ගැන ලොකු ගෞරවයක් හැඟීමක් හිතේ ඇති වෙනවා. ඉතින් අපිට ඒ වගේ හොඳ තත්ත්වයක ලෝකෙට මුහුණ දීලා ජීවත් වෙන්න ඒ පරිසරය හදපු ඒ ඉඩකඩ සලසපු තාත්තාට මම තාමත් ආදරේ. මගේ ජීවිතේ වීරය මගේ තාත්තා. එයාගේ දේවල් ඉදිරියට අරන් ගිහිල්ලා එයාට ගෞරවයක් වෙන විදිහට අපි ජීවත් වෙන්නයි මගේ බලාපොරොත්තුව. ඉතින් තාත්තාට ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්න නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අවසානයේ. ඒ වගේම මේ තාක්කල් අපිට හැමතින් උදව් කරපු හැම දෙනාටමත් මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. විශේෂයෙන් සුමල් අයියටත් යම්කිසි දෙයක් අපි කතා කරමු මේක කරමු කියන අදහසේ හිටිය සුමල් අයියා මාව මට කතා කරලා එයා කිව්වෙත් නංගි අපි මොන හරි මේක කරමු කියන එක. ඉතින් ඒ වගේ අයවත් අගය කරන්න ඕනේ. ඒ අයගේ තියෙන උනන්දුව කැපවීම මේ වගේ සිනමා කරුවෙක් ගැන කතා බහ කරන්න එයාගේ වැඩ රාජකාරී අතර කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙනුවත් කැප වෙනවා කියන්නේ මේ මිනිස්සු කොච්චර දියුණු කට්ටියක්ද කියලා මම මේ කල්පනා කරන්නේ. ඉතින් සුමල් අයිය ඇතුළු හැම දිනටත් ගෞරවය යුතුව ස්තුතිවන්ත වෙනවා. මේ YouTube channel එකට ජොයින් කරන වේවා. ස්තුතියි.